මුලතිව් කෝකිලායි කලපු හොස්සේ කිලෝමීටර 10ක දුරක් පාගමනින් අති දුෂ්කර ගමනක නිරත වීමෙන් අනතුරුවයි කලපුවට මායිම්ම පිහිටා ඇති මෙම ආරාම සංකීර්ණයට ළඟා විය හැකේ. විවිධ දුෂ්කරතා මැද්දේ වුවත් එම ස්ථානය වෙත ළඟා වෙන ඕනෑම අයෙකුගේ සිතට දැනෙන්නේ ඉමහත් සතුටක්. සපමල් කුමාරයා මේ බිම් ප්‍රදේශයේ ඉදි කරපු රමණීය භූමි භාගයේ පිහිටි විහාර සංකීර්ණයේ තමයි අපි මේ රැඳිලා ඉන්නේ. කිලෝමීටර් 10ක් පාගමනින් ඇවිල්ලා කලපුව තරණය කරලා දුෂ්කර ගමනකින් තමයි අපි මේ පොදු බිමට ළඟා වුණේ. පුදබිම වටා ආරක්ෂක ජලපකුණු කිහිපයක් ඉදිකර තිබීම තුළින් මේ පුදබිමට අතීතයේදී කතරම් ආරක්ෂාවක් සලසා දී තිබුණේද යන්න පසක් වෙනවා. මේ තියෙන්නේ මාලිගාවේ ආරක්ෂාවට ඉදි කරපු දියාගල. මේ දියාගල බැලූ බැල්මට කිසිම කෙනෙකුට දුරේ ඉඳලා නිරීක්ෂණය කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැහැ. ආරක්ෂක විධිවිධාන ඉතාමත්ම තදින් ක්‍රියාත්මක වන ආකාරයට මේ නිර්මාණ මේ විහාර භූමිය සහ මාලිගාව අවට සිද්ධ කරලා තියෙන ආකාරය අපිට දැක් ගන්න ලැබුණා. බොහෝ පෞරාණික වස්තුන්ගෙන් සමන්විත මේ පුදබිමේ බොහෝ ස්ථාන පසට යට වී ඇති අතර චෛත්‍ය ඇතුළු ස්ථාන කීපයක්ම නිදන් හොරුන්ගේ ග්‍රහණයට නතුව ඇති ආකාරයද දැකගත හැකි. මම 86 ආමියගත් එක්ක ආවා. ඒ ආපු වෙලාවේ තමයි මට මේ සිද්ධස්ථානේ හම්බුනේ. හම්බුනාට පස්සේ මේක විතරක් නෙවෙයි තව හම්බුණා ගල් පිළිම දෙකක්. මේ පිළිම දෙක මම දැකලා ඉවරලා ගිහිල්ලා ආමියකට කිව්වා මෙහෙම පිළිම දෙකක් තියෙනවා අහවල් තැන කියලා. මේ පිළිම දෙක අපි ඇවිල්ලා 35ක් ඇවිල්ලා හෙව්වා. තව වෙනතුරුත් මේ දෙක හම්බුනේ නැහැ. ඒ වාගේ එක සමහර විට ඇවිදින පිළිම දෙකක්ද දන්නේ නැහැ. නැත්තම් පේන්නේ නැතිකමක්ද දන්නේ නැහැ. එහෙම 3-4 දිනකටම දැනට හම්බෙලා තියෙනවා මේ පිළිම දෙක. ඉතා රමණීය පුදබිමක් ලෙස පැවති මේ පුණ්‍ය භූමිය මතු පරපුර වෙනුවෙන් ආරක්ෂා කර එහි පුරාවස්තු සංරක්ෂණය කර දෙන ලෙසයි ප්‍රදේශයේ මහා සංඝරත්නය සහ බෞද්ධ ජනතාව ඉල්ලා සිටින්නේ. මේ දර්ශනීය කෝකිලාව කලපුවට මායින්ව පිරලා තියෙන මේ පුදබිම මගේ හැඟීම දන්ත ධාතුන් වහන්සේ මේ පුදබිමටත් වැඩම කරලා මේ පූජාවන් පවත්වපු බවක් මේ ස්ථානයේ පුරාවට ගල් කණු පෞරාණික දේවල් සාක්ෂි සපයනවා. මේ වාගේ තැන් ඉදිරියේ පරපුරට සංචාරකයන්ට මේ තැන් සොයලා දීලා රැක ගැනීමේ අවස්ථාව තියෙන දැන් මේ අපේ පවතින පාලක නිලධාරීන්ව වගකීවුතු අයවලු මේ වාගේ ස්ථාන ආරක්ෂා කරගන්නවා.